අයිබෝවන් සියලුම දෙනාට Google හෝම් පේජ් එකට අවම අද දැක්ක එයාලගේ අලුත් AI එක රිලීස් කරලා තියෙනවා Bard කියන AI එක. මට නිකන් හිතුණා මම පොඩ්ඩක් එක්ස්පීරියන්ස් කරලා බලන්න. ඒ වගේම මේ ස්ක්‍රීන් එකත් රෙකෝඩ් කරන්න කියලා හිතුණා. මේ ලොකු සැලසුමක් ඇතුව කරන වැඩක් නෙවෙයි. නිකන් මම එක්ස්පීරියන්ස් කරලා බලන එක YouTube එකට අප්ලෝඩ් කරලා බලන්න හිතුණා. ඇත්තටම මෙයාලා මේ ගොඩක් ඉක්මනට රිලීස් කරා කියලා කියනවා. මං හිතන්නේ ChatGPT එකත් එක්ක තර්ක කරන්න ඉක්මනටම රිලීස් කරා වෙන්න ඇති. කියන්නේ එයාලා කියනවා ගොඩක් මහන්සි වෙලා ඉක්මනටම රිලීස් කරා කියලා. මේක හැබැයි ගොඩක්ම එක්ස්පර්ට් කියලා කියන්නේ කෝඩින් වලට. ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් 20කට වැඩි ප්‍රමාණයකට සේවා සපයන Bard AI එකට පුළුවන්ලු Java, PHP, Python වගේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ්. ඒ වගේම කෝඩ් ජෙනරේටින්, කෝඩ් ඩිබගින්, කෝඩ් එක්ස්ප්ලේනින් වගේ දේවල් කරගන්නත් පුළුවන්. ඉස්සරහට AI ටූල්ස් කීපයක් එනවා කියලා කියනවා. හැබැයි ඒව මොන මොන ක්ෂේත්‍රවලට අදාළව රිලීස් වෙනවද කියලා මේ වෙනකම් පැහැදිලිව ප්‍රකාශ කරලා නැහැ. අපි දැන් බලමු පොඩි ස්ක්‍රිප්ට් එකක් ගැන අහලා කොහොමද රිසල්ට් එක කියලා. මම මේක ChatGPT එකටත් ගහලා බලනවා. බලමු අපි Java calculator script කියලා ගහලා. එකම කොපි කරලා අරගෙන අපි දාමු ChatGPT එකට. ඒක නම් user friendly විදිහට තියෙනවා කියන්නේ. S2ට බොහොම cool විදිහට තියෙනවා black screen එකේ. මට නම් ඒක ChatGPT එක ගොඩක් හොඳයි කියලා දැනුණා. ඊළාට ගහලා බලමු ටයිමර් IC එකක්, ඉලෙක්ට්‍රොනික කම්පනන්ට් එකක්. ටයිමර් IC එක කොහොමද මේ අඳුරගන්නේ කියලා. හරි. යා අඳුරගත්තේ මොකද්ද කියලා. වෝල්ටේජ් ටිකක් තියෙනවා. අපි බලමු ChatGPT එකත් එකම දීලා NE555 කියන IC එක. ඒක ඊට වඩා ඩීටේල්ස් තියෙනවා වගේ පේනවා. ඒ කියන්නේ IC එක ඩිසයින් කරපු එකත් තියෙනවා. බලමු අලුත් එකක් ඩයග්‍රෑම් එකක්, සර්කිට් ඩයග්‍රෑම් එකක් දෙනවද කියලා අපි ගහලා බලමු. මේක ඇප්ලයි කරලා හදන්න පුළුවන් සර්කිට් ඩයග්‍රෑම් එකක්, ගොඩක් සර්කිට්ස් තියෙනවා. දැන් අපි ගහලා බලමු මොන වගේ රිසල්ට් එකක් දේවිද කියලා. මම පොඩ්ඩක් බැලුවේ හැමෝම ටයිප් කරලා බලන ඒවා නෙවෙයි, ටිකක් එකිනෙකට වෙනස් දේවල් ටයිප් කරලා කොහොමද එන රිසල්ට් කියලා. ස්ක්‍රිප්ට් එකක් වගේ ඉල්ලුවොත් නම් නිවැරදිව ලබා දෙයි. දැන් බලමු සර්කිට් ඩයග්‍රෑම් එකක් ඉල්ලලා. සල්ට් එකක් දෙවිද කියලා. රයිට්. මේක ඇප්ලයි කරලා හදපු ඇප්ලිකේෂන් මුකුත් නම් පෙන්වන්නේ නැහැ. නමුත් පින් අවුට් ටික තියෙන ඒ වගේම එක යන ෆාල්ස් එක වෙනස් කරන්න පුළුවන් රෙසිස්ටන්ස් සහ කැපැසිටර්ස් දෙක දාලා තියෙනවා. ඒ ටික තමයි. කොමන් ඩීටේල්ස් ටිකක් දීලා තියෙන්නේ.
ඇප්ලයි කරපු මුකුත් ඩයග්‍රම හක්නම් දීලන හැ හරි අපි බලමු ඒකම චැට්ජීපීටි කටත් දාලා වව් ඒක ලස්සනට ඩයග්‍රම් එකක් කැනෙනවා යා ඒක පින් අවුට් ටික තියෙනවා අර වගේ ඩීටේල්ස් ටිකම තමයි තියෙන්නේ ඊට වඩා ඩීටේල්ස් අඩු හැබැයි ලස්සනට ඩයග්‍රෑම් එකක් IC එකේ පින් එක IC IC එකේ පින් අවුට් ටික ඇදුනා අපි අපි බලමු මෙයාට සිංහල දන්නවද කියලා අහලා බලමු බර්ඩ් බර්ඩ් ගෙන් අහලා බලමු බලමු එයා සිංහල දන්නවද කියලා බර්ඩ් මොනවද කියන්නේ කියලා කූට දන්නවා කියලා කියන්නේ නැහැ. යා මෙයා දන්නවද කියලා හංගල. ඔව්. ඔව් කියලා එක නම් හරි. එතනින් එහා නිකන් අකුරු ටිකක් විතරයි ටයිප් වෙන්නේ. ඒවා නිකන්. කොහෙන් කොහෙන් හරි අරගෙන සිංහල අකුරු ටිකක් ටයිප් වෙනවා. එච්චරයි. ඒකම බාඩ්ගෙන් අහලා බලමු ඉංග්‍රීසි වලින් අහලා බලමු එයා කොහොමද රිප්ලයි කරන්නේ කියලා කලින් සිංහල දන්නේ නැහැ කියලා කිව්වා හැබැයි දැන් මෙතන නම් තියෙනවා ට්‍රාන්ස්ලේට් කරනවා කියලා අපි හැබැයි සිංහලෙන් ටයිප් කරාම එයා ට්‍රාන්ස්ලේට් කරලා ඒක අයිඩෙන්ටිෆයි කරගත්තේ නැහැ මොකද්ද දුන්නේ කියලා අපි බලමු නිකන් හැකින් ස්ක්‍රිප්ට් එකක් වගේ දෙයිද කියලා දෙන එකක් නැහැ යාපනය මොනහදයන් ගාල බලමු යා කොහොමද එන විසාල්ට කිය හැකි නිස්ක්‍රිප් නන්න දැනට ඔච්චරයි ලොකු දෙයක් නෙවේ මං කරපු දේම ස්ක්‍රීන් රෙකෝඩ් කරලා දැම්මා ප්ලෑන් එකක් ඇතුව කරපු දෙයක් නෙවේ එහෙනම් හැමෝටම සුබ දවසක්